Hello beautiful, kohomada ithin oyalata man ada oyalata aran aave Lankawa thiyena hondama day creams 12ak gana. Ithin day cream ekak apita athyawashyama deyak. Day cream ekakin apita laba ganna puluwan wasa thamai api hiru eliyata niravarane wimeedi ape skin ekak damage wenawa e wagema kunu duwa wili walin ape hama araksha karanna thamai api me day cream ekak use karanna ona. Visheshayen api onama cream ekak pawichchi karanna gannakota e ක්‍රීම් එකේ අඩංගු ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් දාලාද මේක හතර තියෙන්නේ. ඒ වගේම තමයි අපි ගන්න බලාපොරොත්තු වෙන ක්‍රීම් එකේ බ්‍රෑන්ඩ් එක හොඳයිද. අපි හැමතිස්සෙම අන්න ඒ වගේ දේවල් බලලා තමයි මේ ඕනම ක්‍රීම් එකක් ගන්න ඕනේ. මොකද අද කාලේ බ්ලීචින් ක්‍රීම් ගොඩාක් තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා අපිට ඉක්මන රිසල්ට් එකක් ලැබුණට ඒ රිසල්ට් එක හැමදාම අපිට කියෙන්නේ නැහැ. ඉක්මනට අපේ හැම ඩැමේජ් වෙන එක තමයි ක්ලීෂින් ක්‍රීම් වලින් වෙන්නේ. ඒ නිසා අපි ක්‍රීම් එක ගන්නකොට ඒ ක්‍රීම් එක ගැන ඒ බ්‍රෑන්ඩ් එක ගැන හොඳට හොයලා බලලා හොඳ කමෙන්ට් තියෙන හැමෝගෙම හොඳ කමෙන්ට් තියෙන ක්‍රීම් එකක් තමයි අපි ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගන්න හදන ක්‍රීම් එක ඔරිජිනල් ක්‍රීම් එකමද කියලා බලලා තමයි අපි ගන්න ඕනේ. සමහර ඩේ ක්‍රීම්ස් තියෙනවා හොඳ SPF වගේක් සඳහන් කරලා තියෙන. නමුත් සමහර ඩේ ක්‍රීම්ස් තියෙනවා මේ SPF වගේක් සඳහන් කරලා නැති. ඒ වගේ ක්‍රීම් අපි පාවිච්චි කරනකොට හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් හොඳ සන්ස්ක්‍රීන් ක්‍රීම් එකක් ආලෙප් කරන්න ඕන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. මුලින්ම ඔයාලට කියන්න හිතුවා L'Oreal Paris White Perfect Day Cream එක ගැන. ඉතින් මේ L'Oreal කියන ආයතනය L'Oreal කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. මේක ප්ලීචින් අඩංගු වෙන්නේ නැහැ. මේ ක්‍රීම් එකේ SPF 10 සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රීම් එකෙන් ඔයාලට හොඳ පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. මේක ගොඩක් හොඳ ක්‍රීම් එකක්. මේක රුපියල් 3750ක් වගේ වෙනවා. ඉතින් මම දෙවෙනියට ඔයාලට කියන්න හිතුවේ ගානිය Light Complete White Speed Serum ක්‍රීම් එක ගැන. ඉතින් මේ ගානිය බ්‍රෑන්ඩ් එක කියන්නේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේකෙත් ඔරිජිනල් ප්‍රොඩක්ට් ඔයාලා ගන්න බලන්න. මේකේ SPF 36ක් සඳහන් කරලා තියෙනවා. මේ ක්‍රීම් එක හදලා තියෙන්නේ විටමින් C වලින්. ඉතින් ඔයාලා දන්නවා විටමින් C කියන්නේ අපේ ස්කින් එක පැහැපත් කරගන්න ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. තුන්වෙනි ක්‍රීම් එක විදිහට මම ඔයාලට කියන්න හිතුවේ ડોક્ટર රෂෙල් විටමින් C බ්‍රයිටින් ඇන්ඩ් ඇන්ටි ඒජින් ඩේ ක්‍රීම් එක ගැන. ඉතින් මේ ක්‍රීම් එකත් හදලා තියෙන්නේ විටමින් C වලින්. ඒ වගේම තමයි ડોક્ટર රෂෙල් බ්‍රෑන්ඩ් එකත් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේ ක්‍රීම්ස් වල බ්ලීචින් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රීම් එක රුපියල් 1600ක් වෙනවා. මම මේ කියන ප්‍රයිසස් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හතරවෙනි ක්‍රීම් එක විදියට මම අරන් ආවේ ડોક્ટર රෂෙල් එකේම එන වයිට්නින් ඩේ ක්‍රීම් එක. මේකේ ආබියුටින් ඇන් නයිසිනමයිඩ් අන්තර්ගත වෙනවා. ඉතින් අපි හොඳටම දන්නවා ආබියුටින් ඇන් නයිසිනමයිඩ් කියන්නේ අපේ ස්කින් එක පැහැපත් කරන්න පුළුවන් හොඳම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් කියලා. ඉතින් මේ ડોક્ટર රෂෙල් වයිට්නින් ඩේ ක්‍රීම් එකත් ගොඩක් හොඳයි. හොඳම හොඳ ප්‍රොඩක්ට් එකක්. මේකත් රුපියල් 1600ක් වගේ වෙනවා. මං ඊළඟ ඩේ ක්‍රීම් එක විදියට ඔයාලට කියන්න හිතුවේ ජෝවේ සැෆ්රන් ඇන් බෑබෙරි ෆියානස් ක්‍රීම් එක ගැන. මේ ෆේස් ක්‍රීම් එකත් ගොඩක් හොඳයි. ජෝවිස් බ්‍රෑන්ඩ් එක කියන්නේ ඉතින් නැචරල් දේවල් භාවිතා කරලා හදන බ්‍රෑන්ඩ් එකක්. මේ ක්‍රීම් එක රුපියල් 900ක් වෙනවා. ඉතින් මම ඊළඟ ප්‍රොඩක්ට් එක විදියට අරන් ආවේ ලෙයා ඩයමන්ඩ් ෆියානස් ඩේ ක්‍රීම් එක ගැන. ඉතින් මේ ඩේ ක්‍රීම් එකත් ගොඩක්ම හොඳයි. මේකේ අන්තර්ගත වෙනවා ග්ලුටතයෝන්, විටමින් C, A and විටමින් E. ඉතින් මේ ක්‍රීම් එක සඳහන් කරලා තියෙනවා ස්කින් ලයිට්නින් ඇන්ටි ඔක්සිඩන්ට් කියලා. ඉතින් මේ ක්‍රීම් එක භාවිතයනොත් අපිට හොඳ දීප්තියක් ලබා ගන්න පුළුවන් මුහුණට. ඉතින් මේ ලියා ඩයමන්ඩ් එකේ එන නයිට් ක්‍රීම් එක ඇන්ඩ් ඒ ක්‍රීම් එක ගැන මම ඉස්සරහට ඔයාලට රිවිව් එකක් අරගෙන එන්නම්. මේ ක්‍රීම් එකත් ගොඩක් හොඳයි. මේක රුපියල් 1850ක් වගේ තමයි මට මතක. මම ඊළඟ ක්‍රීම් එක විදියට තෝරගත්තේ ලියා ෆියානස් ඩේ ක්‍රීම් එක. ඉතින් මේකේ SPF 15ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ක්‍රීම් එක රුපියල් 595ක් තමයි වෙන්නේ. ඉතින් ඊළඟ ක්‍රීම් එක විදියට මම තෝරගත්තේ
Sanoda Herbal Sandalwood Face Cream එක මේක all skin type. ඉතින් herbal level වලින් හදපු cream එකකට ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ Sanoda face cream එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් ආයුර්වේදික සුවඳක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ cream එක පාවිච්චි කරලා කහපාටට හුරු පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. මේ cream එක මට මතක විදිහට 230ක් වගේ තමයි උනේ. ඉතින් මේ cream එකත් ගොඩක් හොඳයි. ස්වාභාවික දේවල් වලින් තමයි හදලා තියෙන්නේ. මං ඊළඟට අරන් ආපු cream එක තමයි චන්දනාලේප herbal cream එක. මේක ස්වාභාවික සුදු හඳුන් තෙල් සාරයෙන් තමයි හදලා තියෙන්නේ. මේ cream එකත් herbal දේවල් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙත් තියෙන හොඳ ආයුර්වේදික smell එකක්. කහ පැහැති සමකට ආස කෙනෙක්ට මේ චන්දනාලේප herbal cream එක ගොඩක් හොඳයි. මේ ක්‍රීම් එක රුපියල් 230ක් තමයි වෙන්නේ පොඩි ක්‍රීම් එක. ඊළඟ ඩේ ක්‍රීම් එක තමයි Forever Gold Fairness ඩේ ක්‍රීම් එක. ඉතින් මේ ඩේ ක්‍රීම් එක all skin type එකක්. මේක ග්‍රෑම් 30ක් අන්තර්ගත වෙනවා. මේ ක්‍රීම් එක රුපියල් 700ක් වෙනවා. ඊළඟ ක්‍රීම් එක තමයි Series Saffron Fairness ක්‍රීම් එක. ඉතින් මේ ක්‍රීම් එක සැෆ්රන් වලින් තමයි හදලා තියෙන්නේ. සැෆ්රන් කියන්නේ අපේ හැම ඉක්මනින්ම පැහැපත් කරගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඩේ ක්‍රීම් එකක් විදිහට මේ ක්‍රීම් එකත් ගොඩක් හොඳයි. මේ ක්‍රීම් එක රුපියල් 230ක් වගේ තමයි වෙන්නේ. ඊළඟ එක තමයි Aroma Magic Vitamin C Skin Lightening Gel එක. ඉතින් මේකෙත් SPF 30ක් සඳහන් කරලා තියෙනවා. Aroma Magic බ්‍රෑන්ඩ් එකත් ගොඩක් හොඳයි. මේ වගේ බ්ලීචින් අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් ඩේ ක්‍රීම් එකක් විදියට මේ Aroma Magic කියන විටමින් C ස්කින් ලයිට්නින් ජෙල් එක ගොඩක් හොඳයි. මේකත් ඕල් ස්කින් ටයිප් ජෙල් එකක්. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි ආයුෂ් නැචරල් ෆෑනස් සැෆ්රන් ෆේස් ක්‍රීම් එක. ඉතින් මේකත් මේ ආයුෂ් බ්‍රෑන්ඩ් එකත් හදන්නේ හර්බල් දේවල් වලින්. ඉතින් මේ ක්‍රීම් එකේ තියෙන හරිම හර්බල් සුවඳක්. මේ ක්‍රීම් එකේ සැෆ්රන් අඩංගු කරලා තියෙනවා. මම කලින් කිව්වා වගේ සැෆ්රන් කියන්නේ අපේ හැම පැහැපත් කරගන්න ගොඩක් ලොකු දායකත්වයක් දෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ ක්‍රීම් එකත් අපිට භාවිතා කරලා හොඳ පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්. මේ ක්‍රීම් එක රුපියල් 410ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මේ අද අරන් ආපු හැම ඩේ ක්‍රීම් එකක්ම ගොඩක් හොඳයි. මේකකවත් බ්ලීචින් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බයක් සැකකින් තොරව මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රඩක්ට් ගන්නකොට ඔයාලා ඔරිජිනල් ප්‍රඩක්ට් එකම ගන්න බලන්න. ඉතින් අදත් මම අරන් ආපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්. බයි.